අයිබෝවන් මේ වෙලාවේ ඔයාලට පේනවා ඇති මං ඉන්නේ අඳුරේ දවල් වෙලාවක් මේ වෙලාවත් ලයිට් කපලා මේ කතා කරන්න මාතෘකාව ඔයාලට නීරස මාතෘකාවක් වෙන්න පුළුවන් නමුත් ඔයාලා කැමැති වුණත් අකමැති වුණත් ඔයාලට පිළිගන්න වෙනවා ඔයාලා දේශපාලන ජීවීන් කියලා 1948 පස්සේ බලයට ආපු හැම රජයක්ම අපි නිදහස ගත්තට පස්සේ හැත් අපි කතා කරමු 77න් පස්සේ 77න් පස්සේ මේ රට ආපස්සට තමයි ගමන් කරන්න පටන් ගත්තේ. ඒ වගේම 48 නැති වුණා නෙමෙයි 48 පව රට තිබ්බේ ආපස්සට ගමන් කරලා. අපි වසර 70 ගාණක් මේ රට ආපස්සට ගමන් කරන යුගයක් තමයි යන්නේ. දවසින් දවස අපි එක අඩියක්වත් ඉස්සරහට යනවා මිසක් වෙනුවට අපි කරේ පස්සට යන එක මිනිස්සු. ඒකට හේතුව තමයි ලංකාවේ මිනිසුන්ගේ දේශපාලනය ගැන අවබෝධයක් නැතිකම. අපේ මිනිසුන්ගේ එකම වචනේ තමයි අපි හම්බ කරොත් අපි කනවා කියන කාලකණ්ණි වචනේ. ඔන්නේ කාලකණ්ණි වචනේ නිසා තමයි මිනිස්සුන්ට මේව ගැන වගේ ඔයක් නැත්තේ. මොකද මේක පාලන පැලැන්තියක් බලය ගත්ත අතට. ඒඋන් බලේ අරගෙන මේ මිනිස්සුන්ට දුන්නා පොඩි හීන. මේ මිනිස්සු හීන පස්සේ දිව්වේ නැහැ. තව වගකීමක් ගන්නවා කියන්න මේ රටේ ඉන්න පූජ්‍ය පක්ෂියම ඇතියම් පුතුමන්ලාට ඇයි බැරි වුනේ? ඔය අනම්මනම් පින්කම් අරකට පූජා තිබ්බා රහිට පූජා තිබ්බා කියලා මෙන්න මෙහෙම පින්කම් එනවා කියලා කතාවක් තියෙනවානේ. ඔය කතන්දර නැතුව කිව්වනම් මිනිස්සුන්ට මේ රටේ මිනිස්සු දුක් විඳින මිනිස්සුන්ට හොඳ නිවහල් දේශයක් නිර්මාණය කරලා මේ මිනිස්සුන්ට ආර්ථික සමෘද්ධිය ඇති කළා මේ රට ඉහළ වැජඹෙන විදියට මිනිස්සුන්ගේ ආර්ථිකය දලශී නිෂ්පාදනය ඒ වගේ මේක පුදුල ආදායම හරියට ලැබෙන විදියට තත්ත්වයක් ඇති කරලා මේ රටේ ඒ වගේ වටපිටාව නිර්මාණය කරොත් ඒක ලොකු පිනක් වෙන්නේ නැද්ද? මම අහන්නේ ඒකයි. එන්නේ ඒ පිනකටයි දුවවන්නේ නැත්තේ. නැත්තම් මේ පූජා වට්ටියක් දෙන්න පූජාවක් කරන්න හාමුදුරන්ට බෙන්සයක් අරන් දෙන්න ඔන්න ඔය කාල කන්නි වැඩ නිසා තමයි මේ රට අස්ථාවරෙන්න පටන් ගත්ත කියලා මම හිතන්නේ. අනිත් දේ තමයි මේ වර්තමාන තත්ත්වය මේ රට තව තවත් අඩියෙන් අඩිය පස්සෙන් පස්සට යනවා. මේක වෙනස් කරන්න නම් තරුණ බලවේග එකතු වෙන්න ඕනේ. ඇත්තරම කිව්වොත් ප්‍රධාන ධාරාවන් දෙකෙන් මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ වගේම තමයි විකල්ප බලවේගයකට බලය දීලා ඇත්තම තරුණ බලවේගයකට බලය දීලා ඒගොල්ලන්ට රට කරන්න දීලා බලන්න. ඒ වගේම තමයි අපි තව හැම වෙලේම තරමක් හරි ඉස්සරහට යන්න ඕනේ. අනිත් දේ තමයි මේ මිනිස්සු තමන් රජේ රස්සා මේ රස්සා කරන්න ඕනේ කී කිය යන මහත් තියෙන ඒකට කියන වචන මට මේ වෙලාවේ මත කියන තියෙන මේ වහල් මානසිකත්වය නැති කරන්න ඕනේ. ව්‍යවසායකයෝ නිර්මාණ තමන්ගේ ව්‍යාපාරේ රැකියා සොයන්න රැකියා මවන්න බිහි කරන්න ඕනේ. මේ රටවල නැගිටින්න එතකොට එකම දේ ලෝකෙන් සල්ලි පිට ලංකාවට ගෙන්න ගන්න විදේශ විනිමය ලංකාවට ගෙන්නන ක්‍රම ඇති කරන්න ඕනේ. රටේ නිෂ්පාදනය ඇති කරලා අපනයනය කරලා ආනයනයට අමතරව ආනයන කරනට වඩා මේ අපනයනය වැඩි කරගෙන දියුණු වෙන්න ඕනේ රට. නැත්නම් මේ රට ගොඩ ගන්න බැහැ. හැමදාම එක එක බල්ලෝ අල්ලගෙන එක එක පක්ෂවල ඉන්න බල්ලෝ අල්ලගෙන උන්ගේ මේවා කරලා රට දියුණු කරන්න බෑ. ඒ වගේම තමයි මේ ටීවී වල දැම්මුත් අරූ බයිනෝ අරූට ඕවා තිබ්බොත් රට දියුණු වෙන්නේ නැහැ. පිටරට වල චැනල් වල පෙන්වන්නේ මොනවද? ඕවද? මිනිසුන්ට හැම වෙලේම මිනිස්සු ඉන්නේ මිනිසුන්ව පාලනය කරන මේ මාධ්‍ය. මෙන්න මේ කාලකණ්ණි සංස්කෘතිය නැති කරන මිනිසුන්ට තමයි ඕනේ. ඔබ නැගිට්ටොත් ඔබට සාදේ අවසන් කරන්න පුළුවන්. වෙනසක් කරන්න විප්ලවයක් ගන්න ලේවැගිරීම් කරන්න අවශ්‍යම නැහැ. ඒක කරන්න පුළුවන් ජනමතය තුලින්. ඒනි විප්ලවය ඔබ ඇති කරනවා නම් අවියට වඩා ඔබගේ පෑන ඔබගේ හඬ ප්‍රබලයි. Thank you.